මේ වෙනකොට අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. තව එකයි තියෙන්නේ ඒ ඥාන දර්ශන විසුද්ධිය. එතනින් මේ දේශනා මාලාව නිමවටපත් වෙනවා. ඉතින් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට අවශ්‍ය කරනවා නව මහ විදර්ශන. නව කියන්නේ නමේනි. මහ විදර්ශන. විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය. කියන්නේ තාමත්ම නිවැරදිව පැහැදිලිව පිරිසිදුව ඒ විශේෂ දර්ශනය මානසින් දකිනවා. ඒකට නව මහ විදර්ශනා කියනවා. ඒකේ අපි පළවෙනි ඥානය මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අපි අවසානයේ ඒ උද්‍යව්‍ය ඥානයේ පිළිබඳව මනාව දේශනා කළා තියෙනවා, පැහැදිලි කළා දීලා තියෙනවා. දැන් ඊගාවට තියෙන්නේ බංග ඥානෙ. උද්‍යව්‍ය ඥාන, බංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආදීනවානු දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කමඤ්ඤත ඥාන, පටිසංකානු දර්ශන ඥාන, සංස්කාර උපේක්ෂා ඥාන, සත්‍ය අනුලෝම ඥාන. දෙකෙන් පළවෙනි ඥානය උපදවා ගත්තා. ඒ තමයි ඇතිව නැති වෙන බව. මේ සියලු සංස්කාර ධර්මයන් හටගෙන බිඳෙන බව. උදේ වේය. ඇතිව නැති වෙන බව දේශනා රාශියකින් අපි පැහැදිලි කරා. දැන් මේ සියලු ධර්මයන් අපි නැවත සමීක්ෂණයට ලක් කරලා ඒකේ භංගය දකින්න ඕනේ. භංගය කියන්නේ විනාශය. මොකද මේ නාම රූප දෙකේ ගත යුතු කිසිම දෙයක් නැහැ කියන එක නිවැරදිව අවබෝධ වුණොත් විතරයි මේ නාම රූප දෙකට තියෙන චන්දරාගය, තෘෂ්ණාව, ආලය, බැඳීම අයින් වෙන්නේ. ඒ අයින් වුණොත් විතරයි නිවන් දකින්න පුළුවන්. කොතනක හරි චුට්ටක් හරි තැනක සිත රැඳුණොත්, සිත ඇලුනොත් එතන සිත අල්ල ගන්නවා. අල්ලගන්නේ දුක. ඒක නිසා සියලු දුක් වලින් මිදීම නම් එහෙනම් රූපස්කන්ධය බුදුරජාන් වහන්සේ දකින්න කිව්වේ පෙන පිටක් හැටියට. පෙනවල වටිනාකමක් තියෙනවද? බත්තලිය උතුරනකොට දකින්නවනේ පෙනනේ. ඒකේ කිසි වටිනාකමක් නැහැ. දිය බුබුලක්. මහා වැස්සි වහින වෙලාවට ජලාශයක් ළඟ බලාගෙන හිටියොත් සිය දහස් ගාණක් ඉපදීපද ඉපදීපද බිඳි බිඳි යනවා. වේදනාවේ ආකාරයෙන්ම දකින්න ඕනේ. සංඥාව කියන්නේ මිරිඟුව. මිරිඟුව ඈතට දැర్శණය වෙනවා, නමුත් ශුන්‍යයි. හිස් මුකුත් නැහැ ඒකේ. සංස්කාර දකින්න ඕනේ කෙහෙල් කොටයක් හැටියට, කෙහෙල් කඳක් හැටියට. මුලින් කැපුවා, අගින් කැපුවා, බිම දාලා පෙරලලා පතුරු ගහන අරටුවක් වෑන්ටේ. අරටුවත් ඇලයක්වත් ඒකේ නැහැ. විඥානේ මායාවක්. අපිව රැවට්ටුවා. එදා ඉඳලම අපිව රැවට්ටුවා. ඒක නිසා මේ මායාව අල්ලගන්න ඕනේ. අල්ලගන්නේ බුද්ධිය, ඥානෙ. එහෙනම් දැන් අපි උද්‍යව්‍ය ඥානය මම හිතන ගොඩක් දුරට ඇති වෙන්න ඕනේ. මොකද ඇතිවෙනසනේ නැති වෙන සියලු සංස්කාර ධර්ම උදේ වේ. ඒකට කරුණු කාරණා අපි ඉදිරිපත් කළා, පෙන්වලා දුන්නා, ආයශ්‍යත් එක්කම ගලපන්න කියන එක. සතර මහා ධාතුන්ගේ ආයශ්‍ය චිතක්ෂණ 17යි. ඒතකොට ඒක තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇතිව නැති වෙනවා. නැත්නම් උදේ වේ. ඒ 17නොත් එකයි සිතේ ආයශ්‍ය, එක චිතක්ෂණයයි. එනං 17ක් කියන එක තත්පරය ලක්ෂයකට බෙදුවා ඊටත් වඩා කෙටි කාලයක් නම් ඒ 17නොත් එකක් ගැන කොහොමද කතා කරන්නේ? ඇතිව නැතිනවා. දැන් අපිට අවශ්‍ය ඊගාව ඥානෙ උපදව ගන්න. මේ තමයි බංග ඥානෙ. දැන් බංග කියන්නේ විනාශ වෙනවා කියන එක. දැන් කියන්නේ කතා කරනකොට බංග වේවා කියලා කියනවනේ. ඒ කියන්නේ විනාශ වේවා කියන එක. විනාශයක්ම තමයි තියෙන්නේ. මොකක්ද? නාම රූප දෙකේ. බලමු අපි එකින් එක පරීක්ෂා කරලා බලමු. දැන් අපි දන්නවා චක්කු ප්‍රසාද රූපේ කියනවා. ඒතර චක්කු කියන්නේ පාලි භාෂාවෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට අපි කියන්නේ ඇස කියලා. පාලි භාෂාවෙන් කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව.
දැන් ක්‍රියාව සකස්සුනේ මහ බූත හතරනේ. ତර මහ බූත හතර පටවි ධාත්ව ඉපද බිඳෙනවා. දැන් ඉපද බිඳෙන බව අවබෝධ කරලා ඉවරයි. දැන් බිඳෙන තැන සිත තියන්නේ. එතන බංග ඥානය කියන්නේ. ඉපද බිඳෙනවනේ. පටවි ධාතු ඉපද බිඳෙනවා. දැන් චිතක්ෂණ 17යි. කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටතර කෙටි කාලයක්. මේක පියවියසට පේන්නේ නැහැ. මේක මනසින්ම දකින්න ඕනේ. එහෙනම් ඒක ඉපද බිඳෙනවා. එතකොට දැන් බිඳෙන තැන සිත තියන්න. ඒ තමයි බංග ඥානය. එතකොට ආපෝ ධාතු ඉපද බිඳෙනවා. බිඳෙන තැන සිත තියන්න. තේජෝ ධාතු ඉපද බිඳෙනවා. බිඳෙන තැන සිත තියන්න. වායෝ ධාතු ඉපද බිඳෙනවා. බිඳෙන තැන සිත තියන්න. එහෙනම් බිඳෙන තැන සිත තිබ්බොත් ඒක මනසට අනුගත කෙරුවොත් බිඳෙන බවම මනසින් දකින්නේ බංගේ හෙවත් විනාශයයි. ඒතොර ඒක දකින්න මනසින් ඒ දකින සිතේ බංගේ දකින්න. ඒ බැලුවසෙනින් ඒ සිතත් ඉවරයි. ඒ පටවි ධාතුව ඉපද බිඳෙනවා ඒකේ අවසානයේ බංගේට සිත තිබ්බා ඒ සිතත් බිඳිලි ඉවරයි. ඒකෙත් බංගේ දකින්න. ඒගවසිතෙන් ආපෝ ධාතු අරමුණු කරා ආපෝ ධාතුව ඉපද බිඳෙනවා බංගේට සිත තිබ්බා ඒ බලපු සිතත් ඉවරයි. ඒකෙත් බංගේට සිත තියන්න. ඊගාවට එන ආයසිතෙන් තේජෝ ධාතු අරමුණු කළා ඒකත් ඉපද බිඳෙනවා බංගේට සිත තිබ්බා ඒ බලපු සිතත් ඉවරයි. ඔව තමයි අනිත්‍ය කියන්නේ. සබ්බේ සංඛාර අනිච්චා කියවක තමයි. වායෝ ධාතුවට සිත තිබ්බා ඒක දැන් බංගය. ඇයි බලන්න හදනකොට නැතිවිලා ඉවරයි. ඒක බංගයට සිත තිබ්බා බලපු සිත එහෙනම් ඒකත් එතනම ඉවරයි. දැන් මොකද්ද තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ ශුන්‍යයි කියවක තමයි. ඔය තමයි ශුන්‍යයි කිව්වේ. දැන්තරේ ධර්මතා හතරෙන් තමයි මේ ක්‍රියාව ආරම්භ වුනේ. මොන ක්‍රියාවද? චක්ක ප්‍රසාද රූපේ ක්‍රියාව. ඒතර මේකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක දැන් හොඳට දාන්න. අසක් කියන එක සම්මුති නාමයක්. මෙතන තියෙන්නේ භූතයන්ගේ ක්‍රියාවක් කියන එක දැන් හොඳට දාන්න. එතකොට අපි මෙතන ගන්නවා දැන් අපි යන්න ඕනේ මාර්ග ඥානවලට. දැන් අපි සම්මුතියේ හිටියදී මොකද ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකොට අපි දැන් ඊටාම ආසන්න වෙන්න ඕනේ සෝවන් මාර්ගයට. සෝවන් මාර්ගයට බැසගත් බව තමන්ට දේරෙනවා. තමන්ට වැටහෙනවා. ඒ කොහමද? ඒකට ධර්මතා හතරක් තියෙනවා. ඒ ධර්මතා හතර පළවෙනියෙන් එන්නේ ධර්මතා හතර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. මෙතනක් තියෙන්නේ හේතුඵල. දුක කියන එක ආර්ය සත්‍යයක්. ඒකට හේතුව තෘෂ්ණාවේවත් චන්දරාගය. ඒක සමුදාය සත්‍යයි. හේතු අයින් කළොත් සියලු දුක් නිමාවයි කියන එක නිරෝධාරය සත්‍යයි. ඒකට පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක මේ ධර්මයේ තුල තියෙනවා. මේ මෙනෙහි කිරීම තුල තියෙනවා. ඇයි අපි කතා කළා පඨවි ආපෝ තේජෝ වායෝ හා ඒ බංගිය දකින සිත. දැන්තර මොකක්ද එතන තියෙන්නේ? නාම රූප දෙකයි. හරිනේ? ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූප දෙකේ බංගියත් සිතින් බැලුවේ ඒ බලපු සිතත් විනාශ වුණා. දෙවෙනි සිතෙන් බැලුවා ඒකත් විනාශ වුණා. තුන්වෙනි සිතෙන් බැලුවා ඒ සිතත් විනාශයි. හතරවෙනි සිතෙන් බැලුවා ඒකත් විනාශයි. දැන් එතකොට ඒක දුකක් නෙමෙයිද? ඒක දුකක්. එතකොට සිතයි සතර මහා ධාතුන්ගේ එකතුව ඒ තමයි නාම රූප දෙකේ ක්‍රියාව. දැන් නාම රූප දෙකේ ක්‍රියාව නිසා ආයතන හය පහල කරන්නේ. නාම රූපච්ච සලයතන. මොකද නාම රූප දෙකේ ක්‍රියාවම වගේ ගර්භාෂයේ පටන් ගත්තේ.
එතකොට මේ පටන් ගත්ත ස්ථානයෙන් ඊට පස්සේ ආයතන හයක් පහල කරා. නාම රූපච්ච සලායතන. ඒක දැන් දන්නවනේ හොඳට. මේ ධර්මයේ ධර්මදේශන රාශියක් අහලා තියෙන නිසා ඔයත් හොඳට දන්නවා ඒක. මොකද මවගේ ගර්භාෂයේ තියෙන යුක්තාණුවක් එතන තියෙන සතර මහා ධාතු. ප්‍රතිසන්ධි විඥාණයකට සම්බන්ධ වෙනවත් එක්ක තමයි මේ ක්‍රියාව ආරම්භ වෙන්නේ. ඒ නිසා තමයි නාම රූපච්ච සලායතන. ඒතර සලායතන හය නැත්තම් ස්පර්ශයක් නැහැ. හා. ඒතර ස්පර්ශයක් නැතුව කාමයන් අරමුණු කරන්න බෑ. දැන් උදාහරණයක් කිව්වොත් අපි ඇසට ප්‍රියයි. ඇසට ප්‍රියයිනේ, කැමතිනේ ඇසට. ඉතින් ඒක අරමුණු කරන්නේ සිතෙන්නේ කැමැත්තෙන්. තේරෙනවද කියන්නේ? ඒතර සිත ඒ ඇසට ස්පර්ශ කළේ නැද්ද? මේක කාම වස්තුවක්. මේකෙන් දකින රූපයත් කාම වස්තුවක්. ඒතර ඒකත් සිතෙන් ස්පර්ශ කළේ නැද්ද? එහෙනම් කාමාශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයයි. තේරෙනවද කියන එක? ඒතර ස්පර්ශයට ප්‍රත්‍ය ආයතනයි. ආයතනට වලට ප්‍රත්‍ය නාම රූපයි. නාම රූප වලට ප්‍රත්‍ය ප්‍රසන්දි විඥානයයි. හරිනේ? දැන් එතකොට කනට අපි කැමති. කැමතිනේ? නැහැ කිව්වොත් බොරුනේ. කැමති. ඔක ඇහෙනකම්ම කැමති. ඇහුන් නැති වුණොත් තමයි අකමැති වෙන්නේ. එහෙනම් කැමති කියන්නේ කාම. ඒතර ආශ්‍රව කියන්නේ ඇලෙනවා. කාම ආශ්‍රවයක් මේක. ඒකෙන් ගන්න මිහිරි ශබ්ද ඒකටත් කැමති, එතනට රසිත ඇලෙනවා, ඒකත් කාම ආශ්‍රවයක්. හරිනේ? හැබැයි එතකොට එහෙනම් කනටත් එහෙම නැත්නම් මේ සතර මහා ධාතුන්ටත් සිතින් ස්පර්ශ කරන්න පැලෙන්නේ. ශබ්දයත් සිතින් ස්පර්ශ කරන්න ඕනේ නේද ඇලෙන්නේ? තර ඒ මිහිරි ශබ්දය සිතින් ස්පර්ශ කරනවා. ඒකට තමයි ඇලෙන්නේ. සිත නැත්තම් ඇලෙන්න බෑනේ ඒකට. ශබ්දයට ඇලෙන්න නම් සිතක් තියෙන්න ඕනේ. ඒතර සිතින් ස්පර්ශ කරනවා. ඒ මිහිරි ශබ්දය. නාසයට කැමති. බෙබූතයන්ගේ ක්‍රියාවක්. ඒතර ඒක සිතින් ස්පර්ශ කරනවා. මගේ නාසය කියලා. නාසයෙන් ගන්නෙ ගඳ සුවඳ. සුවඳට ප්‍රියයි. ඒතර ඒක කාමාශ්‍රවයක්. කැමතිනේ ඒකට සුවඳට. එතකොට ඒක ස්පර්ශ කරන සුවඳ ස්පර්ශ කරන සිතින් ඒ කියන්නේ නාසය හරහා ආවට හෘදේ වස්තුවට දීලා එතනින් සනේ මනෝද්වාරයට දෙනවා. බාහිර ගන්ධය නාසයෙන් ඇතුල් වෙන්නේ. ඇහෙන් කණෙන් ඇතුල් වෙන්නේ නැහැ. දිවෙන් ඇතුල් කරන්න බෑ. ඇතුල් වෙන්නේ නාසය හරහා හෘදේ වස්තුවට දීලා හෘදේ වස්තුවෙන් සනේෙන් දෙනවා මනෝද්වාරයට. එතකොට එහෙනම් ස්පර්ශ කළේ මනෝද්වාරයෙන් ගන්ධය. තේරෙනවද කියන්නේ? දිවටත් කැමති රසයටත් කැමති. දිව කියන්නේ භූතයන්ගේ ක්‍රියාව, රසය කියන්නේ භූතයන්ගේ ක්‍රියාව. එතකොට දිවට සිතින් ස්පර්ශයි. දිව සිතින් ස්පර්ශ කරනවා. බාහිර රසය සිතින් ස්පර්ශ කරනවා. තේරෙනවද? බාහිර රසය කාම වස්තුවක් කැමතිනේ. ඒතර සිතින් ස්පර්ශ කරනවා. එතකොට නේ රසය දැනෙන්නේ. නැත්තං එන්නේ දිවට තිබ්බා. දිවට තියනකොටම හෘදේ වස්තු හරහා මනෝද්වාරයට දීලා මනෝද්වාරයෙන් එතකොට ඒක ස්පර්ශ කරනවා. පහස. කය පහස. ශරීරයටත් කැමති. බාහිර පහසටත් කැමති. දෙකම භූත ක්‍රියාවන්. හැබැයි මනසින් ස්පර්ශ කරනවා. මේක සුමුදුයි. මේ පහස හොඳයි. දැන් පහසත් කාම වස්තුවක්, කයත් කාම වස්තුවක්, නාසයත් කාම වස්තුවක්, ගන්ධයත් කාම වස්තුවක්, කනත් කාම වස්තුවක්, ශබ්දයත් කාම වස්තුවක්, ඇසත් කාම වස්තුවක්, රූපයත් කාම වස්තු. කාම කියන්නේ කැමති. කැමතිනේ ඔක්කොට. එහෙනම් සිතින් නේද ඔක්කොම ස්පර්ශ කරේ. ඔක භවෙන් භවයට ගෙනියන්න ඕන කියලා හිතන්නේ සිතින් නෙමෙයිද? මේ පංචකාමයේ මට ඊගව භවෙ මීට වඩා ඉහළින් ලැබෙන්න ඕන කියලා. මේ පෘථග්ජන පුච්චරයගේ සිත කියන්නේ. දැන් මෙතනින් අපි ආරි භවයට එන්න ඕනේ. එතකොට එහෙනම් අපි සිතින් ස්පර්ශ කරනවා භවයට. මේක මට මීට වැඩිය හොඳට ඊගාව භවේ. ඒකටනේ පිං කරන්නේ. භව තණ්හාවෙන් පිං කරන්නේ වැඩි දෙනෙක්. ඒ භව ආශ්‍රව. ඒකේ නිවැරදි ක්‍රියාකාරීත්වය දකින්නේ දිට්ඨි ආශ්‍රව. එහෙනම් දිට්ඨියත් ස්පර්ශ කරන්නේ සිතින්. සිතින්නේ දිට්ඨි වලට ඇලෙන්නේ. ඒතර භවයට ඇලෙන්නේ සිතින්.
නැද්ද? එතකොට භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව. එහෙනම් ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශේනි. ආශ්‍රව ප්‍රත්‍ය අවිද්‍යාවට. හරිනේ. ආශ්‍රව තියෙනවා නම් කාමාශ්‍රව, භව ආශ්‍රව, දිට්ඨි ආශ්‍රව තියෙනවා නම් එයාට අවිද්‍යා ආශ්‍රව තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍ය සංස්කාරයට. හරිද? අවිද්‍යා පත්‍ය සංස්කාර. සංස්කාර ප්‍රත්‍යයි ප්‍රසන්දි විඥාණයට. තේරෙනවද කියන එක? තර ප්‍රසන්දි විඥානයේ ප්‍රත්‍යයි නාම රූප දෙකට. ආයි පටන් ගන්න. නාම රූප දෙක ප්‍රත්‍යයි ආයතන හයට. ආයතන හය පාල කරන්න බෑ නාම රූප දෙක නැත්තම්. එතකොට ආයතන හය ප්‍රත්‍යයි ස්පර්ශයට. ආ ස්පර්ශයට ප්‍රත්‍යයි කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව වලට. එතකොට ඒ ආශ්‍රව ප්‍රත්‍යයි අවිද්‍යාවට. අවිද්‍යාව ප්‍රත්‍යයි සංස්කාරයන්ට. සංස්කාර ප්‍රත්‍යයි නාම රූප දෙකට. නාම රූප දෙක ප්‍රත්‍යයි ආයතන වලට. හරිද? තේරෙනවද කියන්නේ? ආයතන ප්‍රත්‍යයි ස්පර්ශයට. මොකද ආයතන හයක් නැත්නම් ස්පර්ශයක් නැහැ ලෝකෙ. එහෙනම් ආයතන හය ස්පර්ශයට ප්‍රත්‍යයි. ඒතර ස්පර්ශය ආයි කාමයන් කාමාශ්‍රව, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව වලට ප්‍රත්‍යයි. දැන් මොකද්ද මේ තියෙන්නේ? දැන් මොකද්ද තියෙන්නේ? දැන් ගැලවෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේ ගැලවෙන තැන කිව්වා. දැන් කොතනින්ද පයින්න ඕනක එඩිට්? දැන් මෙතනින් තියනවා අපි දැන් අර දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය. දැන් ତොර නාම රූප දෙක දුක නෙමෙයි. ඒ දුකයි කියන්නේ. දුකයි කියන්නේ ඔගේ තියෙනනේ චතුර්විධ දුක්ඛ ස්වභාවය, පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය, විපරිණාම ස්වභාවය. ඒ වගේම සංසාරේ දුක්ඛය, 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 විපරිණාම දුක්ඛය. එතන ත්‍රිවිධ දුක්ඛයක් තියෙනවා. ජාති දුක්ඛයක් තියෙනවා, ජරා දුක්ඛයක් තියෙනවා, ව්‍යාධි දුක්ඛයක් තියෙනවා, මරණ දුක්ඛයක් තියෙනවා, ශෝක, කනගාටු, හැඬීම්, වැළපීම්, දුක්ඛ දෝමනස්යන්, ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්හ එක්වීම, කැමති දෑ නොලැබීම, අකමැති දෑ ලැබීම් තියෙනවා. ඔක්කොම දුකයි. ඒක තමයි දුක්ඛාර සත්‍ය. එහෙනම් නාම රූප දෙක ඉදිරියට ගෙනිච්චොත් නාම රූපච්ච සලායතන, සලායතන පච්ච පස්ස, පස්ස පච්ච වේදනා. දැන් මේ කාමාශ්‍රව වලට, භවආශ්‍රව, දිට්ඨිආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශය, වේදනාවට ප්‍රත්‍ය. වේදනාව තණ්හාවට ප්‍රත්‍යයි, තණ්හාව උපාදානයට ප්‍රත්‍යයි, උපාදානය කර්ම භවයට ප්‍රත්‍යයි, කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍යයි, උපත් භව ජාතියට ප්‍රත්‍යයි, ජාතිය ජරා මරණයට ප්‍රත්‍යයි. ඒක දුකාරී සත්‍ය නෙමෙයිද? දැන් ජරා මරණ නැද්ද? මේක සතුටෙන්ද බාර ගන්න ඉන්නේ? ජරා මරණ දෙක සතුටෙන්ද බාර ගන්න ඉන්නේ? කෙස් ටික උදනට සතුට උනාද, හිනා උනාද, ඇඬුවද? ආ. ඇස් දෙක පෙනීම අඩු වෙනකොට හිනා වෙනවද, අඬනවද? හැම රැලි වෙට එනකොට, වයස්ගත වෙනකොට තමන්ට තමන්ගේ ඉන්ද්‍රියන් පාලනය කරගන්න බැරි වුණාම සතුට වෙනවද, අඬනවද? මේ දුකනේ හැදලා තියෙන්නේ. ඒක සත්‍යයක් නෙමෙයි. ජරා මරණ, ශෝක, කනගාටු, හැඬි එන සත්‍ය, ඒක දුක්ඛාරී සත්‍ය. දැන් අර සලායතන ප්‍රත්‍යයයි නිස්පර්ශයට. ඒතර ස්පර්ශය ප්‍රත්‍යය ආශ්‍රව වලට. ඒ කාමයන් ස්පර්ශ කරන්න එපේ අරමුණ ඉදිරියට ගෙනියන්න. නැත්තම් බෑනේ. ඒතර භවයන් ස්පර්ශ කරන්න ඕනේ. මොකද පින් කරන අය හොඳට පින් කරලා පින් පොත කියලා ඉස්සල් එකක් හදාගෙන හිටියනේ. ඒ මොකටද? අවසාන අවස්ථාවේදී කාට හරි ළඟට අඬ ගහලා ඔක කියව ගන්න. ඒ මොකටද? යහපත් අරමුණක් අරගෙන හොඳ භවයකට යන්න. දුටුගැමුණු රජුලත් එහෙම තමයි ගියේ. නේ? එහෙනම් දැන් එතකොට අපි සිත තියලා තියනවා. එතකොට අපි කියමු අපි තුසිතේට යන්න ඕන කියලා. එන තුසිතේට යන්න නම් අපි කරපු පින් සිහි කරන්න ඕනේ. තුසිතේ සිත තියන්න ඕනේ. දැන් එතකොට ස්පර්ශ කළා නේද සිතින්? අර පින් සිතුවිලි සිතින් ස්පර්ශ කළා, ඒකම සිත ස්පර්ශ කළා තුසිතේ. හරිද? දැන්තර කාමාශ්‍රව, භවආශ්‍රව. එතන දික්කියනේ තියෙන්නේ. තවත් භවයක් පතනවා නම් එතන දික්කිනේ. ඇයි? දුක කියන එක තේරෙන්නේ නැහැ. දුකට හේතුව දන්නේ. එහෙනම් ආශ්‍රව තමයි හේතුව.
ඒ කාමයන්ට ඇලීම කියන්නේ කාමාශ්‍රව, ඒ කියන්නේ තණ්හාව. භවයන්ට ඇලීම කියන්නේ භවආශ්‍රා, භවආශ්‍රව ඒ කියන්නේ භව තණ්හාව. දැන් පැහැදිලිද කියන්නේ? ඒතර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ උච්ඡේද දිට්ටි, ඒ කියන්නේ අනාගත භවයන් නැහැ කියලා ගන්න එක. ඒක සම්පූර්ණ මිත්‍යා දිට්ටියක්. එහෙනම් දැන් අපි දැක්කනේ අගට පරීක්ෂා කරලා දුකයි කියන එක. දැන් එහෙනම් මෙතනින් දැන් මොකද කරන්න ඕනේ? දැන් මම වලල්ලක් පෙන්වන්නේ. විඥාන නාම රූප සලායතන පස්ස කාමාශ්‍රව අවිද්‍යා ආයි සංස්කාර ආයි විඥාන ආයි නාම රූප ආයි සලායතන ආයි පස්ස ආයි කාමාශ්‍රව. මොකද කාමයන් සිතින් ස්පර්ශ කරන්නේ. දෙක තමයි පෙන්වන්නේ සිතින් ස්පර්ශ කරන්නේ. ඒ තුසිත දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකයක් නෙමෙයි. තුසිත දිව්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකයක්. කාම කියන්නේ කැමැති. ඒතර ඒ හින්දා නේතන සිත දිබ්බි. එහෙනම් එතකොට දැන් ආශ්‍රව, ආශ්‍රව කියන්නේ චන්දරාගේ හේවත් අණ්හාව. හරිද? ඒක සත්‍යයක් නෙමෙයි. අර දුක කියන එක සත්‍යයක් නෙමෙයි. ජරා මරණ ශෝක සත්‍යයක් නෙමෙයිද? ඒක දුකයිනේ. ඒක හරි සත්‍යයක්. එතකොට දැන් ආශ්‍රව හේවත් ඇලෙනවා කියන එක සත්‍යයක් නෙමෙයි. තෘෂ්ණාව කියන එක. දැන් අර පින් සිතුවිලට පිනට ඇලුනා, සිතින් ඇලුම් කරා පිනට සිත තිබ්බ තුසිතේ. එතකොට දැන් එහෙනම් බවාශ්‍රව. එතකොට බවාශ්‍රයට සිතින් නෙමෙයිද තුසිතේ ස්පර්ශ කළේ? අර පින් සිතුවිල්ල ස්පර්ශ කළේ සිතින් නෙමෙයිද? පැහැදිලිද කියන එක. දැන් එතකොට ආශ්‍රව හැදුවන්නේ ඇයි? අවිද්‍යාව නිසා. කාම ලෝකයක් දුකයි කියලා තේරෙන්නේ නැහැ. දැන් පෙන්වන්නේ දුක කියන තැනට. ඒතර සප්ත කාම භූමිය කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි. මේක සුගති හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හැබැයි తాවකාලිකයි. പ്രേත ලෝකයේ, නිරය, තිරිසන් ලෝකයේ දුගති. ඒතර මේ හත සුගති. හැබැයි සුගතියත් අපි ඇවිද්දනේ. ඔය දිව්‍ය ලෝක 6ම ඇවිදලා තියෙනවානේ. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ම ඇවිද්දනේ. අරූපතල 4ම ඇවිද්දනේ. 136ක් නිර්වලත් ඇවිද්දනේ. තිරිසන් ලෝකෙත් ඇවිද්දනේ. പ്രേත ලෝකෙත් ඇවිද්දනේ. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අදත් එතෙන්ට නෙමෙයිද සිත හදන්නේ? එහෙනම් කාම ආශ්‍රව හැදුවොත් ආයි භවයට යන්න වෙනවද නැද්ද? එහෙනම් ආශ්‍රවයි කරන්නේ. ඒ තමයි තෘෂ්ණාව, හේව, චන්ද්‍රාගය, ඒ තමයි samudāri satya. තේරුණ නැද්ද? ආශ්‍රවයින් කළොත් එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙන්නේ. අවිද්‍යාව එතනින් ඉවරයි. ඇයි? අවිද්‍යාව තියෙන තාක්කල් ආශ්‍රව තියෙනවා. යම් තැනක මොහතකට, චුට්ටකට, එක චිතක්ෂණයකට සිත ඇලෙනවද? එහෙනම් එතන අවිද්‍යාව. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. අතීත, වර්තමාන, අනාගත. තුන් කල්හිම තියෙනවද? අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙක 108යි. ඔය 108 ආකාරයෙන් නිවීම නේද නිවන? 108 ආකාර තෘෂ්ණාවගේ නිවීමමයි නිවන. එහෙනම් ආශ්‍රව වලින් අපි පයින් ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. එතනින් අයින් කළා නම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැහැ, විද්‍යාව උපදවලා. බුදුරජාණන් වහන්සේ පාන්දර යාමේ ආශ්‍රක්කේ ශර ඥානෙ නේද උපදවගත්තේ? පූර්ව නිවාසාන ස්මෘති ඥානෙ, චුති උප්පත්ති ඥානෙ, ආශ්‍රක්කේ ශර ඥානෙ, ත්‍රිවිද්‍ය. ඒ කියන්නේ සියලු ආශ්‍රවයන්, කාමාශ්‍රව, භවආශ්‍රව, ධිට්ඨිආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ඒ සියලු ආශ්‍රවයන් ප්‍රහීණ කරපු එසිත, ඒ තමයි බුද්ධ කියන්නේ. ඒ තමයි බුද්ධිය කියන්නේ. ඒතර අවිද්‍යාව ඉවරයි. විද්‍යා උදපාදි කිව්වා. ඥානං උදපාදි කිව්වා. පඤ්ඤා උදපාදි කිව්වා. චක්කොං උදපාදි කිව්වා. ආලෝක උදපාදි කිව්වා. ඒ ආශ්‍රව ශේක වුණාට පස්සේ. එහෙනම් ආශ්‍රව කිව්වේ තෘෂ්ණාව. එහෙනම් අවිද්‍යාවට ප්‍රත්‍ය වෙන්න දෙයක් නැත්නම් අවිච්ඡා යත්තේ වාසේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. පැහැදිලිද? සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. ආශ්‍රව නිරුද්ධ කළා තියෙන්නේ. තේරෙනවද කීපේ? ආශ්‍රව නිරුද්ධ ඒ තමයි නිරෝධාරි සත්‍ය. අපෝ මාර්ගය අරියෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් ආවෙද? ඒ පිළිබඳව නිවැරදිව කල්පනා කළේ සම්මා සංකප්පෙන්. ඒ පිළිබඳව නිවැරදි වචන හැසිරුව සම්මා වාචා.
ඒ ධර්මයන් තුල එනකොට මනාව තියෙන සම්මා කම්මන්ත තුල. සතුමරන්නේ හොරකම් කරන්නේ වැරදි කාම සේවනයන් කරන්නේ. අරමුණක් ගන්න ඕනේ සිතක් හදන්න. අරමුණක් ගන්න නැතුව සිතක් හදන්න පුළුවන්ද? දැන් මෙතනදී අපි දකින්න. එතකොට දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං. තව හතරක් ඕනේ. සෝවන් වෙන්නේ. එමකත්. අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. දැන් මේ කතා කරපු සියලු මේව අපි බංග ඥානියත් ගන්නත් ඕනේ. ඒ. දැන් සංස්කාර කියන්නේ සිතේ ස්වභාවයනේ. කුසල සංස්කාර, අකුසල සංස්කාර, එහෙම නැත්නම් ධ්‍යාන. ඒතර සංස්කාරය කියන්නේ සිතේ ස්වභාවය. ඒතර සිතේ ශණයක් තුල ඇතිව නැති වෙනවද කර්ම? ආශ්‍රවත් ඒ වගේ. මොකද ආශ්‍රව වලට සිතෙන් ඇලිලා එක තප්පරයක්වත් ඉන්න බෑ. මොකද සිතේ ආශ්‍රය එක චිත්තක්ෂණ, එක චිත්තක්ෂණයක් තුල ඉපදි බිඳනවා. එහෙනම් ඇලුන ආශ්‍රව රූපයක් නම් රූපය ඉපද බිඳිනවා. අර මම මුලින් කිව්වනේ පඨවි ආපෝ තේජෝ වායු. ඒතර ඉපද බිඳිනවා කියන්නේ බංගේ අපි අල්ලගත්තා. ඒ කියන්නේ අවසානේ අල්ලගත්තා. හැබැයි අල්ලන්න හදනකොට සිතින් එතන සිත තියෙනකොට සිතත් බිඳිලි ඉවරයි. දෙවෙනි සිතෙන් අර ආපෝ ධාතු මෙනෙහි කරනකොට ඒකත් බිඳිලා ඉවරයි. ඒකෙත් භංගය අල්ල ගන්න ඕනේ විනාශ වුණා කියන එක. බලපු සිතේ භංගය අල්ල ගන්න ඕනේ ඒ සිතත් විනාශ වුණා කියන එක. ඊගවට අනිත්‍යයෙන් අපි තේජෝ ධාතු අරමුණු කරනකොට ඒකත් බිඳිලා ඉවරයි. ඒකෙත් අල්ල ගන්න ඕනේ විනාශ වුණා කියන එක. ඒ බලපු සිතත් ඒෂණයෙන් බිඳිලා ඉවරයි. ඒකෙත් අල්ල ගන්න ඕනේ භංගය. ඒ තමයි භංග ඥාන කියන්නේ. උදේවැය ඥානයට පස්සේනේ භංග ඥානය. දැන් මෙතන කිව්වා අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා හතරක්. කියන්නේ අත්ත පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං, පටිභාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. මේ හතර හොඳට මතක තියාගන්න. පෘථග්ජන පුච්චල මේ ලෝකේ කිසි පෘථග්ජන පුච්චලයකට මේ ඥාන හතර නැහැ. කිසිම පෘථග්ජන පුච්චලයකට මේ ඥාන හතර නැහැ. හැබැයි මේ ඥාන හතර නොලබපු ආර්ය පුජ්‍යලයකුත් නැහැ. එන සෝවන් වෙනකොට මේ හතර ඕනේ. සෝවන් වෙන්නේ මේ හතරෙන්. අර්ථය දන්නා වුණොන. දන්නා කියන්නේ මනසින් දකින්න. අර්ථය කියන්නේ ඵලය. ඒ කොහොමද? සංස්කාර ප්‍රත්‍යයයි ප්‍රතිසන්දි විඥානයේ ඵලයයි. සංස්කාර හේවත් කර්ම ප්‍රත්‍ය වුන් නැත්නම් ප්‍රතිසන්දි විඥානයේ නැමැති ඵලය හදන්න බෑ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ කර්ම මතින්නේ මේ සිත එන්නේ අණ්ඩජ ජලාබුජ සංසේදජ උපපාදික. ඒතර කර්ම එහෙනම් ධම්ම හේවත් හේතුවයි. එතකොට ප්‍රතිසන්දි විඥාණය ඵලයයි. යමෙකුට දකින්න පුළුවන් නම් මේ ප්‍රතිසන්දි විඥාණය මෞකසට බැසගත්තේ මවගේ ඒ ගර්භාෂයේ යුක්තාණුවට බැසගත්ත ප්‍රතිසන්දි විඥාණය ඵලය හැටියට. එතකොට හේතුව දකින්නවා එයා අනිවාර්යයෙන්ම නිවැරදිව හේතුව දකින්නවා නම් එයා දකින්න ඕනේ පුඤ්ඤාபிසංකාර පුඤ්ඤාபிසංකාර මෞකසට බැස්සන ආනිජ්ජාபிසංකාර නම් රූපාවචර ධාන අරූපාවචර ධාන. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මෞකසෙන්නේ. එහෙනම් අපි ආපු ආකාරයෙන් අපි ඵලය දකින්නවා කොහොමද? ප්‍රතිසන්දි විඥානයේ ඵලයයි. දැන් ලැබුණා නේද? දැන් ලැබිලා නැද්ද ඵලය? එහෙනම් මේ ඵලයේ හේතුව මොකද්ද? සංස්කාරයි. කර්ම මතින් න්‍යාවේ. එහෙනම් ඒතර සංස්කාර වලට කියන්නේ හේතුව. ඒකට කියන්නේ ධම්ම පටිසම්භිදේ ඥානං. අත්ත පටිසම්භිදේ ඥානං කියන්නේ ඵලය දන්නා වුණොන. හරිද? එතකොට ධම්ම පටිසම්භිදේ ඥානං කියන්නේ හේතුව දන්නා වුණොන. හරිද? එතකොට කර්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ මාර්ගදී භාෂාවෙන් ඔකට කිව්වේ සංස්කාර කියලා. ඒතර අපි කියන්නේ මොකද්ද සංස්කාර වලට? අපි කියනවා පින්පව් කියලා. කුසල සංස්කාර වලට අපි මොනවද කියන්නේ? පින්. අකුසල වලට අපි මොනවද කියන්නේ? පව්. ඒතර කුසල චේතනා, අකුසල චේතනා. හරිනේ? ඔකටනේ පින්පව් කියන්නේ. එතකොට නිරුක්ති කියලා කියන්නේ මාගදී භාෂාවේ අර්ථය දන්නවා. නිවැරදි අර්ථය. ඒතර සංස්කාර කියන්නේ අපේ සිත තුළ සිත හැසිරෙන ආකාරය. ඒ කොහොමද?
අපේ සිත හැසිරෙන්නේ කොහමද? දැන් මෙන්න වැරදි ආකාරයට සිත හැසිරෙන ආකාරය. වැරදි ආකාරයට. දැන් මං කියවනේ චක්කු ප්‍රසද් රූපේ කියලා. ඒ කියන්නේ මොකද්ද? මේ හේ කළු ඉන්ද්‍රිය මැද්ද තියෙනනේ චූරිතිතක්. ඒකට තමයි චක්කු ප්‍රසද් රූපේ කියන්නේ. දැන් ඒතර එතන තියෙන සතර බහ 13නේ. ඒතර සතර මහා 13ගේ චක්කු ප්‍රසද් රූපේ හැදුනේ කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන් නෙමෙයිද? කර්මයෙන් හැදුවේ. ඒකනේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ විඳීමට වස්තුව පුරාණ කර්මයක් වශයෙන් දෙකිය යුතුයි ඇස. එවත් චක්කු ප්‍රසාද රූපය. ප්‍රත්‍යයන් එක්ව කළ. ඒ තමයි භූත හතර ප්‍රත්‍ය. චේතනාවෙන් පිළියෙල කරේ. අඩු වැඩි හැදුවේ කවුද? ඔය තේනවනේ අඩු වැඩි. හැමෝටම එක වගේම ජීවිත කාලෙම පේනවද? අඩු වැඩියක් තියෙනනේ. පුජ්‍යලයන්ගේ නානත්ව අනුව අඩු වැඩියක් තියෙනවා. එක්කෙනෙකුට යන්තම් පේනවා, එක්කෙනෙකුට තරමක් පේනවා, අනෙක් කෙනෙකුට හොඳට පේනවා. සමහර කෙනෙකුට පේන්නේම නැහැ. එතකොට අඩුපාඩු හැදුවේ අඩු වැඩිය හැදුවේ කවුද? කර්මෙන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් එතකොට එනවා එක දිට්ඨියක් එතනට. ඒ තමයි කම්මස්සකත සම්මාදිට්ඨිය. කර්මයට අනුකූලයි කියන එක නිවැරදිව දකිනවා. එතකොට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුගත වෙලා එතන මේක දකින්නේ. එතකොට මේ ඵලයේ හැටියට දකින චක්ක ප්‍රසාද රූපය අත්පටිසම්බිදේ ඥාන. එතකොට හේතුව කර්මයේ හැටියට දකින ධම්මපටිසම්බිදේ ඥාන. එතකොට චක්ක කිව්වේ මාගදී භාෂාවෙන් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට. තේරෙනවද? ඒක තමයි නිරුක්තිය. එතකොට ඵලය දන්නා වුණොන හේතුව දන්නා වුණ හා නිරුක්තිය දන්නා වුණ කියන්නේ ඔතන තියෙන සිත් තුනක්. සිත් තුනක් එතන තියෙන්නේ. මොකද ඵලය දකින්නකොට මේ සිත නැතිල ඉවරයි. ඒ සිතෙත් බංගේ අල්ලන්න පුළුවන්. හේතුව බලනකොට ඒ හේතුව බලපු සිතත් ශණයෙන් ඇති වෙලා නැති වෙලා ඉවරයි. හැබැයි හේතුව දකිනවා. සංස්කාර හැටියට. සංස්කාරනේ හේතුනේ. ඒ කියන්නේ කර්ම. ඒ කියන්නේ කිව්වේ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියෙල කළ චේතනාව කියන්නේ කර්මයයි. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දැකිය යුතුයි. ඒතකොට පුරාණ කර්මයක් වශයෙන් දකින්න කිව්වේ ඇසද? නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව. ඒ මෙතන තියෙන ඒකනේ සත්‍ය වශයෙන්. ඇසක් තියනවද? නැහනේ. එහෙනම් ඒතර චක්ක ප්‍රසාද රූපයක් අපිට හදලා දුන්නා. දැන් සෝතප් තව තියෙනවනේ සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියලා ප්‍රසාද රූප පහක් තියෙනවනේ. දැන් ඔය ප්‍රසාද රූප පහම මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට ద్వාර වෙනවා. දොරවල්. තව ద్వාරයක් තියෙන එකට මනෝද්වාරය කියනවා. දැන් මවගේ ගර්භාෂයෙන් එළියට එනකොට දොරවල් වෙනවනේ. ඒ කොහොමද? ඒ මේ දොර ඇරපු ගමන් රූප ඇතුල් වෙනවනේ මේකෙන්. තේරෙනවද? තේරෙනවද මං කියන්නේ? ඒ හින්දා තමයි චක්කු ద్వාරය කිව්වේ. දාතන කිව්වේ චක්කු ප්‍රසාද රූපේ කියලා. හැබැයි මේ එකක් ගැන එකක් ගැනමයි කතා කරන්නේ. එතකොට දැන් අර චක්කු ප්‍රසාද රූපයේ කියපේකට වඩා වෙනස් නේද චක්කු ద్వාරය කියන එක? අරක හදලා දුන්නේ කර්මයෙන්. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්වන ద్వාරයක්. දොරක්. දොරක් නෙමෙයිද මේක? ඒ රූප ඇතුල් වෙනවනේ. රූප ඇතුල් වෙනවද නැද්ද? රූපද ඇතුල් වෙන්නේ? නෑ, එතන සතර මහ භූතය. එතකොට ඒගොල්ලන්ගෙත් බංගිය දැන් අපි අල්ලගත්තනේ මොලේ. කතා කරන්න වෙලාවක් නෑ. ඇති වෙච්ච සැනෙන් නැති වෙලා ඉවරයි. එහෙනම් දොරක් වශයෙන් ගත්තත් මේ චක්ක ප්‍රසාද රූපය කතා කරන්න වෙලාවක් නැහැ. ඇති වෙන සැනෙන් නැති වෙලා ඉවරයි. ඒකෙත් බංගිය ගන්න දොරක් වශයෙන් ගත්තා. හැබැයි මේක දොරක් එක අවස්ථාවක. ඒ රූප ඇතුල් වෙනවා. එතෙන්දී ద్వාරයක් වශයෙන් ගන්න. දැන් ద్వාරයක් වශයෙන් අරගෙන ඒ රූප ඇතුල් කරලා මේ චක්ක ద్వාරේ ඒක දෙනවා මනෝ ద్వාරයට. දෙනවනේ. ඊට පස්සේනේ දෙකීමේ සිත හැදෙන්නේ. එතන දැකීමේ සිතක් හදන්න බෑනේ. ඇස් දෙක පියාගෙන ඉන්නකම් මේ ලෝකේ කිසි කෙනෙකුට දැකීමේ සිත හදන්න පුළුවන්. පුළුවන්ද හදන්නේ? දැන් ඒගාවට බාර දෙනවා ඒ ద్వාරයක් වශයෙන් අරගෙන ආයතනයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න. චක්කා යතනය කියලා කියනකොට. නැද්ද? ඒ මොකද්ද? ඒක මේ එකම මේ චක්ක ප්‍රසාද රූපේ හිම නැත අපි කතා කරන ඇසගෙන මේ කියන්නේ. ඒතර ආයතනය කියනවා. ඒ ආයතනය කියන්නේ
ආයතන කියන්නේ මේකේ නිෂ්පාදනය කරන සෑහෙන උපකරණ ටික. ඒ කොහොමද? ආයතන කියන්නේ ඒකනේ යම් දෙයක් නිපදවන තැනනේ ආයතනෙ. ඇඟලුම් ආයතනෙ. ඒකේ නිමියඳු හදනවනේ නේ. වෙළඳ ආයතනෙ යම් යම් උපකරණ පොඩි පොඩි කෑලි හදනවනේ. ඒ ආයතනවල. දැන් මේක කියන බුදුරජාණන්ගේ ආයතනයක්. ඒ කොහොමද? අර බාහිර රූපේ ආරම්මණයක් වශයෙන් මේ දොරටුවෙන් ඇතුල් වෙලා ආයතනයක් වශයෙන් බාහිර අරගෙන චක්කු විඥාණය නිපදවනවා. තේරෙනවද කියන්නේ? තේරුණ නැද්ද? ඔන්න පළවෙනි එක නිපදෙව්වා. ඒ කියන්නේ දැකීමේ සිත හැදුවා. ඒකම හැදුව ස්පර්ශයක්. ඒකට කිව්වා චක්කු සම්පස්ස කියලා. දැන් මේක ආයතනයක් වශයෙන් පටන් ගත්තේ නැත්නම් ඒව හදන්න බෑ. දරිසලාම නිපදෝපේක මොකද්ද? රූප පිළිබඳව දැනගැනීමේ සිත. ඒකට කිව්වා චක්කු විඥාණය කියලා. හරිද? තේරෙනවද කියන්නේ? දැන් ඊට පස්සේ එතනම නිපදුවා ස්පර්ශය චක්කු සම්පස්සය. එතනම නිපදුවා ඒ රූපය පිළිබඳව විඳීමේ සිතක්. ඒ රූපය පිළිබඳව සොම්නස්ද දොම්නස්ද මෙදහද්ද කියලා විඳීමේ සිතක් හැදෙන්නේ නැද්ද ඒකම? ලස්සන නම් සොම්නස්. ඒ රූපය විකෘති නම් අවලස්සන නම් දොම්නස්. ඒ රූපය එක ලස්සනත් නෑ අවලස්සනත් නෑ මෙදහත්. දැන් වේදනාවන් නිපදුවද අලුතෙන් මේක? අලුතෙන් මේක. දැන් විඥාණයත් අලුතෙන් මේක නේද නිපදුවේ? එහෙනම් ඒ විඥාණයත් ඇතිවන ශනේම් බිඳිල ඉවරද? එක චිතක්ෂණයයි. ඇතිවන ශනේම් බිඳිල ඉවරයි. ඒකත් භංගේ විනාශ වෙලා ඉවරයි. ඒක භංගේ. ඒකම හටගත්ත ස්පර්ශය තින්නම් සංගති පස්සෝ. කරුණ තුන එකතු කළ ස්පර්ශයනේ. ඒ කියන්නේ අසයි රූපයයි සිතයි. ඔය කරුණ තුන එකතු වුණේ ස්පර්ශයයි. එහෙනම් ස්පර්ශයත් ඇතිවන ශනේ නැති වුණා ඒකත් විනාශ වුණාද? ඒකත් බංගිය. හරිද? දැන් ඒකම හටගත්තනේ වේදනාව නැමැති සිත. ඒකටත් එක චිතක්ෂණේ. ඒකත් ඇතිවන ශනේ නැති වුණාද? ඒකත් අල්ලගන්න බංගිය විනාශයි. හරිද? එතකොට තව දෙයක් නිපද වෙලා යා. ඒ විතරක් නෙමෙයි ඒකම හැදුවා තවත් නිෂ්පාදනයක්. ඒ තමයි සංඥා. රූප සංඥා. එතකොට චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජා වේදනා, චක්කු සම්පස්සජා සංඥා. ඒකම තවත් එකක් නිපදවනවා. ඒ මොකක්ද? චේතනා. චක්කු සම්පස්සජා චේතනා. ඒ කියන්නේ කර්මයක් හදලා ඉවරයි. චේතනා කියන්නේ කර්මයයි. ඒතර කර්මයක් හදලා ඉවරයි. හැබැයි ඒකත් ඇතිවෙච්ච සැනෙන් නැති වුණා. හැබැයි ඒකට ලකුණක් තිබ්බා. ඒකට ලකුණක් තිබ්බා. ඒ මොකටද ලකුණක් තිබ්බේ? ඒකට දැන් ඊගාවට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. දොර චක්කු ප්‍රසාද රූප කිව්වා, චක්කු ద్వාරය කිව්වා, චක්කා යතනය කිව්වා. දැන් කියනවා චක්කු ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති. ඒ මොකටද? දැන් අපි කර්මයක් හැදුවානේ. ඒ කියන්නේ චක්කු සම්පස්සජා චේතනා කියන චේතනා කියනකොට අපි ඇහැ මූලික කරගෙන කර්මයක් හදලා ඉවරයි. දැන් එතකොට අපි ඒක අවසාන අවස්ථාවේ අරමුණු කරන රූපයක් හැටියට. ඒකට කියන්නේ රූපාරම්මන. රූපේ අරමුණු කළා අවසානයේ සිතක් හදනවා චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න. දැන් දුටු ගැමුණු රජ්ජුරෝ මරණාසන්න මොහොතට ලං වුණාම ඇඳ පිටින් උස්සන් ගිහිල්ලා අර රුවන්වැලි සෑයේ පේන ඈතින් නේද තිබ්බේ. එතකොට හදලා ඉවර නැහැ. අනිත් පැත්ත රෙදි කෑල්ලකින් වැහුවානේ. ආ. දැන් එතකොට රූපය නෙමේද අරමුණු නේදනේ? ආ රූපය අරමුණු කරන්නේ. නමුත් ඒක නෙමේ අවසාන අවස්ථාවට යා ගත්තේ. අර යුද්ධයෙන් පැරලි දිටා ගිහිල්ලා කැලේ අර අස්සෙයි දුර්ගමොන් රජුරෝ යමතිය එක බත් මුලක් බෙදාගත්තානේ. ඒතකොට කිව්වනේ මං කවදාවත් මේ මාසංගරත්නයට දානයක් වෙන් කරන්නේ නැතුව මං කැම ගන්න නැහැ කියලා. ඉතින් එතෙන් දෙමතිය කිව්වනේ මේ දැන් මෙතන ඉන්නේ අපි තුන් දෙනා විතරයි. මෙතන කොහෙද හාමුදුරු කෙනෙක්? නෑ අපිට පින් තියනවා නේ හාමුදුරු කෙනෙක් මෙතනට වැඩි කිව්වා. ඉතින් අනුව මෙයා ඒ සිතුවිල්ල දැක්ක ඉන්දියාවේ දඹදිවේ ඉන්න රාතන් වහන්සේ නමක් දිව්‍ය චක්කු ඥාණයෙන් දැක්ක දිව්‍ය ශෝත ඥාණයෙන් ඇහුවා. ඒතර එතරම් ශනේ පාත්‍රය තරම් එතනට බැස්සනේ නේ. ඒකනේ අරමුණු උනේ. ඒතර ඒක රූපයක්නේ. තේරෙනවද? එතකොට රූපයක් අරමුණු කළා එතකොට ප්‍රතිසන්දියක් හැදෙනවද?
හැදෙනවා. ඇයි ඒ? අර සලකුණක් තිබ්බනේ අපි රූපේ අරමුණු කරලා. චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා, චක්කු සම්පස්සජ සංඥා, චක්කු සම්පස්සජ චේතනා. දැන් රූපේ අරමුණු කළා, එහෙනම් සිතක් හැදුවා. දැන් එතකොට චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරන්න බැරිද? ආ ඒක තමයි. එතකොට චේතනා කියන්නේ කර්මයයි. එහෙනම් කර්මයක් අරමුණු කරලා තමයි ඊගාව භවයට සේඳු වෙන්නේ. හැබැයි ඊගාව භවයට සේඳු වෙන්නේ පුච්චලෙන්නේ මේ කර්මයට අනුව සකස් වෙන්නේ සතර මහ ධාතුන්ගේ ක්‍රියාව. ඒ කියන්නේ මවගේ ගර්භාෂයේ තියෙන සතර මහ ධාතුන්නේ. එතකොට අර කර්මය හේවත් චේතනාව. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ ප්‍රත්‍යයන් එක්ව කළා. එතකොට ප්‍රත්‍ය කියන්නේ උපකාරය මවගේ ගර්භාෂයේ සකස් වෙලා තියෙන උපකාරය පිණිස සංස්කාර කර්මයයි. එහෙනම් එතකොට දැන් බැස්සම එතනට. එතකොට අඩු වැඩි හැදුවේ චේතනාවේ. විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන් දෙකියුති. ඒකට කිව්ව කම්මසගත සම්මාදිට්ඨි. දැන් මෙතන හේතුඵල නෙමෙයිද තියෙන්නේ? හේතු වෙන්නේ නෙමෙයිද ඵලය හැදුවේ? එහෙනම් අත්තපටිසම්භිදේ ඥානම් ඵලය දන්නා වුණොන. හේතුව දැක්ක ධම්මපටිසම්භිදේ ඥානම්. ඒ හේතු වෙන්නේ නෙමෙයිද ඵලය හැදුවේ? ඒ කියන්නේ සංස්කාර විසින්ම නෙමෙයිද ප්‍රතිසන්දි විඥානේ හැදුවේ? ප්‍රතිසන්දි විඥානේ විසින්ම නෙමෙයිද නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තේ? වෙන එකකින් නෙමෙයිනේ. එතකොට එහෙනම් ඒකේ අර නිවැරදි අර්ථය දන්නවා. ඒ නිරුක්තියයි ඔය සිතන තියෙන සිත් තුනක්. ඒ සිත් තුන තුල මනාව සිත පිහිටියොත් ඒකට කියනවා පටිභාන පටිසම්භිදේ ඥාන. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන්නේ සිව් පිරිසිඹියාපත් නියත වශයෙන්ම චුල්ල සෝතාපන්නයි. ධර්මදේශන අවසන් කරන කාලය ඉවරයි. මම හිතන්නේ මේ පොඩි අයට තේරුණාද දන්නේ නැහැ. උත්සාහ කරන්න තේරෙනවා මේක. මොකද මේ බුදුදහම මිනිස්සුන්ට ඉස්සෙල්ලා දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. මොකද තේරුම් ගන්න තරම් ඥානයක් තියෙනවා මිනිස්සුන්ට. හැබැයි මේක ගැඹුරින් හිතන්න ඕනේ. ගැඹුරින් කල්පනා කරන්න ඕනේ, විමසන්න ඕනේ. සත්‍ය පුච්චරෙන්නේ නැහැ මෙතන. කෙනෙක් නැහැ. කෙනෙක් කියලා හිතාගෙන ඉන්න තාක්කල් දිටි වැරදි දර්ශනේ. මේ නාම රූප දෙතරලා කතා කළේ නාම රූප දෙයක් ගැනනේ කතා කරන්නේ. කොහෙද සත්‍යය ගැන? හොඳයි.